ගරු ස්වාමින් වහන්ස කටින පින්කමක් සිදු කළ යුතු නිවැරදි පිළිවෙල කුමක්ද? ස්වාමින් වහන්සේ කෙනෙක් වස් සමාදන් වුණාට පස්සේ සාමාන්‍යයෙන් චාරිත්‍රා සම්පදාය තමයි දැන් දෙවෙනි මාසේ වගේ ගෙවුනට පස්සේ දායක ඒ කැපකරු මහත්තුරු ඇවිල්ලා විමසනවා. මොකද මොනම හේතුවක් නිසාවත් වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙකුට කටින් ඉල්ලලා චීවරයක් ගන්න බෑ. ඒක විනය කාරණයක්. කටින වස්ත්‍රය කියන දේ බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මේ අහසෙන් වැටුන දෙයක් හැටියට අපේ ඉස්සරහට වැටෙනවා. ඒකේ වර්ණය මේකයි පාට මේකයි උස මේකයි ඕවා කිසිම දෙයක් අපි දැනගන්න අපිට බෑ. ඒක මේ අහසෙන් වැටුණා වගේ අපි ළඟට වැටෙන්න ඕන දෙයක්. ඊට ඉස්සෙල්ලා කිසිම කාරණයක් අපිට සම්බන්ධ නැහැ. නමුත් ගිහි දායක මහත්තුරුන්ට පුළුවන්කම තියෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට වස් චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙන්නවා. ඔබ වහන්සේට තනිපොට සිවුරක් අවශ්‍ය, දෙපොට සිවුරක් අවශ්‍ය, අඳනයක් අවශ්‍ය කියලා අහනවා. එහෙම ඇව්වට පස්සේ භික්ෂුවකට නිදහස තියෙනවා, මගේ තනිපොට සිවුරයි දෙපොට සිවුරයි පරිපූර්ණයි, මට ඒක අවශ්‍ය නැහැ. නමුත් අඳනයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. එහෙම කළාම අර දායක පිරිස් අඳනයක් ලෑස්ති කරලා වස් චීවරයක් හැටියට ස්වාමීන් වහන්සේට පූජා කරනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කිව්වොත් මගේ දෙපට සිවුර දුර්වලයි කියලා, ඒතකොට දෙපට සිවුරක් ඒගොල්ලෝ ගෙනත් පූජා කරනවා. නමුත් ඒ වෙලාවේ මට මේ පාට ඕනේ, මේ විදිය ඕනේ, මේ රෙදි ඕනේ, ඒවා කිසිම දෙයක් ස්වාමීන් වහන්සේට කියන්නේ අපිට අයිතියක් නැහැ. ඒතකොට මේ ගිහි පින්වතුන්ලා ඒ කටයුත්ත කරාට පස්සේ නෝනා දැන් වස් පින්කම පටන් ගන්න සාමාන්‍යයෙන් උදේ පාන්දර අර කියනවා කොස් නැට්ට පේන්නේ නැති වෙන වෙලාවට තමයි මේක පටන් ගන්න කියලා. ඒකට හේතුව කියන්නේ මොකද? දැන් අපි ආරණ්‍යගත වෙද්දී දැන් සංඝයාට වස් චීවරය පූජා කරද්දී වස්ත්‍රයක් හැටියට තමයි මේ චීවරය පූජා කරන්නේ. ඒ කියන්නේ වස්ත්‍රයක් කියන්නේ රෙද්දක් හැටියට. තේනවද? ඒක කපලා මහලා මොනවත් පඳු කරපු දෙයක් නෙමෙයි. වස්ත්‍රයක් හැටියටයි මේ චීවරය පූජා කරන්නේ. ඒතකොට මේ වස්ත්‍රයක් හැටියට චීවරය පූජා කරගනිද්දී සංඝයාට චීවරය උදේ පාන්දර පූජා කරනකම් ඒකයිති ගිහි පින්වතුන්ලා. එතකොට ඒක ගිහි පින්වතුන්ලා ගෙදර තියාගත්තත්, ගම මැද්දේ තියාගත්තත්, දවසින් දවස ගෙවල් 10ක 12ක තියාගත්තත් ඒක සංඝයාට අදාළ කාරණයක් නෙමෙයි. එතකොට මේ වස් චීවරේ ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේට පූජා කරන්න ඉස්සෙල්ලා දැන් ගමේ තියෙනවා, නගරේ තියෙනවා, තව තව ගෙවල් වල තියෙනවා, ඒ තිබ්බහම නෝනා මොකද වෙන්නේ? ඒ වාතුලින් ඒ ජනතාව තුළ තව තව බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. දැන් වස් චීවරයක් ඒ ගෙදරක තියාගත්තාම ඒගොල්ලෝ ලස්සන ආසනයක් හදලා ඒකට ලයිට් දාලා ඒකට පුද පූජා තියලා එහෙම තමයි තියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක පහුවදා තවත් ගෙදරක තියලා තවත් ඒකුණත් කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක මේ මේ හිස මත තියාගෙන නගරේ මැද්දේ පෙරහැරේ අරන් යද්දී ඒ චීවරේ දැකලා මිනිස්සුයෝ වගේම දෙවිවරු සාදු කාලා දීලා දෙවිවරුන්ටත් මිනිස්සෙන්ටත් තව තව කුසල් ශක්තිය වැඩි කරනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කටින චීවරේ සම්මාදන් කටයුතු වලට යොදා ගන්න එකයි. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්මාදන් කටයුතු වලට යොදා ගන්නේ නැතුව, ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් නැති කර ගන්න නැතුව වස් චීවරේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න ඉස්සෙල්ලා ගෙවල් 10ක තියාගෙන පුද පූජා පැවැත්වුවත් ප්‍රශ්නයක් නැහැ. පෙරහැරේ හිස මත තියාගෙන සෑම දිනාගෙම සාදුකාර හඬ දීලා යද්දී හැමෝම කුසලයක් අයිති කර ගන්නවා මිසක් අකුසලයක් නම් සිද්ධ කරගන්නේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දැන් සමාජයේ මෙවැනි තැන්වලට මේ සම්මාදන් කිරීම ආධාර කිරීම වැනි මේවා නිසා මේක අකුසල මූලයන් බවට පත් කරගන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා අකුසල් මූලයන් වැඩෙන්නේ නැති විදිහට ගෙවල් වල ඒ චීවරේ ගෞරවණීය ආකාරයෙන් තියලා පුද සත්කාර කරායි කියන කාරණෙන් කොතනකවත් ගැටලුවක් මතු වෙන්නේ නැහැ. එතකොට දැන් උදේ පාන්දර පහට නැත්තම් පහමාර්ථ ස්වාමින් වහන්සේලාට ගෙනලා දැන් පූජා කරන්නේ කුමක්ද? වස්ත්‍රය. වස්ත්‍රයක් කියන්නේ සුදු රෙද්දක්. එතකොට මේ වස්ත්‍රය මේ කොස් නැට්ට පේන්න ඉස්සෙල්ලා ගෙනල්ලා පූජා කරන්න ඕනේ කියලා කියන්නේ ඇයි? මේ වස්ත්‍රය පූජා කළාට පස්සේ එතන ඉන්න උපසම්පදා ස්වාමින් වහන්සේලා කිහිප නම එකතු වෙලා මේ වස් චීවරය ඒ වෙනකොට සියල්ල සූදානම් කරගෙනයි තියෙන්නේ. මොකද සියල්ල මැෂිමක්, ඒ නූල්, ඒ කතුරු, ඒ සියල්ල සූදානම් කරන් පඬු හැලියක් සූදානම් වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ උදේ පාන්දරම මේක ගේන්න කියන්නේ මොකද? පැය 24ක් ඇතුළත මේ වස්ත්‍රය කපලා, කඩ කපලා, මේක මහලා, මේක පඬු පොවලා අදාළ භික්ෂුවට පූජා කරන්න ඕන. ඒක පැය 24ක් ඇතුළත කරන්න ඕන. මේ පැය 27ක් අතුලත කරන්න ඕනේ කියන කාරණේට අවශ්‍ය වෙලාව ගන්න තමයි මේ කොස් නැට්ට පේන්නේ ඉස්සෙල්ලා මේක ගෙනල්ලා පූජා කරන්න කියලා කියන්නේ. තේරෙනවද? එතකොට දැන් අපි ආරණ්‍ය ගතව ඉන්නකොට උදේ පාන්දර පහ වෙනකොට අපිට වස්ත්‍රය ගෙනල්ලා පූජා කරනවා. පූජා කළාට පස්සේ අපි දානේ වළඳලා කෙලින්ම යන්නේ අර මැෂිම තියෙන තැනට. ඒ මැෂිම තියෙන තැනට මේ මේසෙ ඔක්කොම ලෑස්ති කළා. ඒ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුර කඩ කපලා ඒ ස්වාමීන් වහන්සේලා සාමනීර ස්වාමීන් වහන්සේලා සහභාගී කරගන්නේ නැහැ. කරලා වස්ත්‍රය සකස් කරලා ඊට පස්සේ පඬු ගහනවා.
පඩු ගහලා පැය 24ක් ඇතුළත ඒ වස් සමාදන් වුණා වූ ස්වාමින් වහන්සේලාගෙන් සුදුසු ස්වාමින් වහන්සේ නමකට විනය කර්මයක් කරලා චීවරේ පූජා කරනවා. නමුත් උදේ පාන්දර චීවරේ ස්වාමින් වහන්සේලාට වස්ත්‍රේ පූජා කළාට පස්සේ ගිහි පින්වතුන්ලාට චීවරේ පිළිබඳ කිසිම අයිතියක් නැහැ. නමුත් පූජා කරන තාක් කල් චීවරේ අයිතිය තියෙන ගිහි පින්වතුන්ලා ඒ චීවරේ තමන් කැමති ආකාරයෙන් කැමති තැනක පුද පූජා කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ චීවරේ සම්මාදන් කටයුතු වලට ලෝභ දේශ මොහයන් ඇති කරන කටයුතු වල සිද්ධ කරගන්න එපා. ඉතින් ඒක තමයි ඔය චීවර පූජාව ගැන කියන්නේ. නමුත් කිසිම ස්වාමින්වහන්සේ කෙනෙකුට මට මේ ආකාරයෙන් සිවුරක් ඕනේ කියලා කටින් ඉල්ලන්න අයිතියක් නැහැ. ස්වාමින්වහන්ස කටින චීවර පූජාව කල්ප 30ක් යනතුරු සැප විපාක දෙන පූජාවක් බව ධර්මයේ සඳහන් වෙනවා. සිල්වත් නොවන පුද්ගලෙ මෙම චීවර පූජාවට සහභාගී වෙනවා නම් ඒ කාරණේ අපි කොහොමද ධර්මය තුලින් ගලපා ගන්නේ? මෙහෙමයි නෝන, ඒ මේකට සම්බන්ධ වෙන අයගේ තියෙනා වූ ධර්මයේ ස්වභාවය මත ඒක තියෙන වෙන්නේ. දැන් අපි කියමු ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ වස් සමාදන් වුණාට පස්සේ යම් හේතුවක් නිසා තමන්ගේ වස්සීලිය බිඳෙනවා. වස්සීලිය බිඳුණත් ගිහි දායක පිරිස දන්නේ නැහැ වස්සීලිය බිඳුණා කියලා. නමුත් ගිහි දායක පිරිස ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේට සංඝයා අරමුණු කරගෙන වස්ත්‍රීවරි පූජා කරනවා. තේරෙනවද? දැන් ස්වාමින් වහන්සේ අතින් සීලය බිඳුණා. වස්සීලය බිඳුණා. යම් හේතුවක් නිසා දවස් 7ක් ආරණ්‍යෙ පිටව ගිහිල්ලා මොකක් කර බිඳුණා. නමුත් ස්වාමින් වහන්සේක හැඟෙව්වෙත් නැහැ. වස්සීලය බිඳුණා දායක පිරිස සංඝයා අරමුණු කරගෙන කටින චීවරේ ස්වාමින් වහන්සේට පූජා කරනවා. ඒකට තව කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේත් වස්සීලය බිඳෙනවා. බිඳුණා දායක පින්වතුල්ලා චීවරේ පූජා කරන්නේ සංඝයා අරමුණු කරගෙන නෙමෙයි. සංඝයා අරමුණු කරන් චීවරේ පූජා කරන්නේ නැහැ. ඒතකොට අර පින්කමට වඩා මේකේ ආනිසංශ අඩුයි. ඒතකොට තවස් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ වස් සීලය හොඳට සමාදන් වෙනවා. කිසිම කඩතොලුවක් නැතුව හොඳින් සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කළාත් දායක පිළිත් සංඝයා අරමුණු කරගෙන නෙමෙයි උන්වහන්සේට චීවරේ පූජා කරගන්නේ. තේනවා? උන්වහන්සේ හොඳින් සීලය සමාදන් වුණා. නමුත් අර දායක පිරිස්වල දුර්වලතාවය නිසා සංඝයා අරමුණු කරගෙන නෙමෙයි අරගොල්ලෝ චීවරේ පූජා කරගන්නේ. එතකොට ඇවිල්ලා ඒකේ ආනිසංශය අඩුයි. දැන් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයා හොඳින් වස් සීලය ආරක්ෂා කරගන්නවා. එතකොටම දායක පිරිසුත් සංඝයා අරමුණු කරගෙන චීවරේ පූජා කරනවා. එතකොට ඒ පින්කම අර සියලුම පින්කම් වලට මහත්ඵල මහන්සංශ. එතකොට ස්වාමින් වහන්සේත් හොඳින් සීලය ආරක්ෂා කරගත්තනම් ගිහි පින්වතුන්ලා ලෝභ දේශ මෝහයන් තොරව සංඝයා අරමුණු කරගෙන පින්කම සිද්ධ කරගත්තනම් ඒක තමයි නෝන ශ්‍රේෂ්ඨම කටින පින්කම. ඒ නිසා ඒ සෑම මොහතකම සංඝයා අරමුණු කරගෙන මේ කළ යුතු වත්පිළිවෙත් කරන්න ඕනේ. එහෙම කළොත් කොතනකවත් දායක පක්ෂයට ලැබෙන්න තියෙන ප්‍රතිපාදන අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ.